Pyanangede, putrenangede, sudatmenangede namin. Amen. Apaswamin vana Jesu Christun vahansege varaprasadayat devi pyanange premayat sudatmenange sahabhagi kamat oba siyallan samaga pavatiwa. Oba samagada pavatiwa. Divya pujave hendinvima sandaha yomu vemu. Ada deva vachane apava kandavanne අපගේ විශ්වාසය කොතෙක් දැයි මැනවැලීමටය ශ්‍රද්ධාව තුළ අපගේ බලය අසීමිත බව ස්වාමින් වහන්සේ පහදා දෙයි එබැවින් අපගේ ශ්‍රද්ධාව වැඩිවර්ධනය කරන ලෙස මෙම උතුම් දිව්‍යාගයේ දීත්‍ය පියාණන් අයදිමු ප්‍රියදර සහෝදර සහෝදරියනි අපි අද සහභාගී වන්නට යන්නේ සාමාන්‍ය සමයේ 27 වන ඉරිදා දිව්‍ය පූජාවටයි මේ උතුම් වූ යාගයට සුදුසුකම් ලැබීම සඳහා අපි අපගේ වැරදි මතක් කරලා ඒ වට දෙවි පියනන් වහන්සේගෙන් සමාව අයද සිටිමු. සිරු බලති දෙවියන් වහන්සේටද සහෝදර වර්ණී ඔබටද මා පෞකල බව කියමි. සිතින් වචනෙන් ක්‍රියාවෙන් සහ අතපසු කිරීමෙන් බොහෝ පෞකලෙමි. ඒ මාගේ වරදින්ය මාගේ මහත් වරදින්ය එහින් භාග්‍යවන්ත කන්නි මරියතුමියද සිරි සුර දූතයන් හා ශුද්ධවන්තයන්ද මාගේ සහෝදර වර්ණී ඔබද මා උදෙසා අපගේ ස්වාමීන් වන දෙවියන් වහන්සේට යාඥා කරන මෙන් අවනත වෙන්නා සිටිමි සිළු බලති දෙවියන් වහන්සේ අපට කරුණා කර අපගේ පව් කමා කර සදා ජීවනයේට අප පමුණුවන සේක්වා ආමේ ස්වාමිනී කරුණා කළ මැනව ස්වාමිනී කරුණා කළ මැනව ක්‍රිස්තුනි කරුණා කළ මැනව ක්‍රිස්තුනි කරුණා කළ මැනව ස්වාමිනී කරුණා කළ මැනව ස්වාමිනී කරුණා කළ මැනව ස්වර්ගෙහි දෙවියන් වහන්සේට මහිමේ වේවා දෙවි ස්වාමිනී ස්වර්ගීය රජාණනි සිළු බලති දෙවි පියාණනි අපි ඔබ වහන්සේට ප්‍රශංසා කරමු ඔබ වහන්සේගේ ගුණ වර්ණනා කරමු ඔබ වහන්සේට වන්දනා කරමු ඔබ වහන්සේගේ මහිමය ප්‍රකාශ කරමු ඔබ වහන්සේගේ මහත් මහිමය නිසා ඔබ වහන්සේට ස්තුති කරමු ඒකජන්ත පුත්‍රෝ ස්වාමිනී ජේසු ක්‍රිස්තුනි දෙවි ස්වාමිනී දේවාංජ බාලකයන්නි පියනන්ගේ පුත්‍රයන්නි ලොවේ පෞහරින ඔබ වහන්සේ අපට කරුණා කළ මෙනව ලොවේ පෞහරින ඔබ වහන්සේ අපගේ යදුම පිළිගත මෙනව පියනන්ගේ දකුණු පසෙහි වැඩ සිටින ඔබ වහන්සේ අපට කරුණා කළ මෙනව ශුද්ධාත්මයන්න් සමග දෙවිපියන්ගේ මහිමෙහි වැඩවසන්නා වූ ජේසු ක්‍රිස්තුනි එකම ශදෝ උතනන් වහන්සේ ඔබ වහන්සේමය එකම ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේමය එකම පරමෝත්තමයන්න් වහන්සේ ඔබ වහන්සේමය ආමෙන් අපි යාඥා කරමු සර්ව බලධාරී සදාතන දිවි ස්වාමිනී ඔබ වහන්සේ අප වෙත දරන දයා ස්නේහයේ අසීමිතය අපට දක්වන කරුණාව අප්‍රමාණය ඔබ වහන්සේගේ කරුණා දහර අප පිට වගුරුවමින් අප හෘද සාක්ෂිය පෙළන පව් කමා කළ මැනව අප සංඛාවෙන් අයදින දේ අපට දානේ කළ මැනව මේ කීදේ භාෂදාත්මයන්න් සමග එකම දෙවියන් වස් 18ම වැඩ සිටින්නා වූද රජකම් කරන්නා වූද ඔබගේ පුත්‍රයන් හා අපගේ ස්වාමින්ද වන ජේසු ක්‍රිස්තුන් වහන්සේ දේශාම අපට ලැබේවා ආමේන් අපි වාඩි වෙලා දේව වචනයට සාමදානව හැම කන් දෙමු සමිදානන වහන්ස ඔබ සවන් දෙන තෙක් සවන් දී බලහත්කාරයෙන් අප මුදුන තෙක් මම කෝපමන කල් ඔබට මොර ගසම්ද තාඩන පීඩන හා බලහත්කාරයම අවටින් නැත
කල කෝලාහල හා අඩ දබර හැම තැනම ඇත. මෙවැනි හිරිහැර හා නපුරුකම් මට බලා සිටින්නට ඔබ වහන්සේලා සලසා ඇත්තේ මන්ද? සම්දන් වහන්සේ මට මෙසේ පිළිතුරු දුන්සේක. දර්ශනය ලියන්න එය කියවන්න පුළුවන්න පිණිස ගල් පුවරුවල පැහැදිලි ලෙස ලියන්න. එසේ කළ යුත්තේ දර්ශනය නියම කාලය වන තෙක් පමා වන බැවිනි. එහෙත් එය නිෂ්ඵල නොවී වේගෙන් ඉටුවනු ඇත. එය නොවරදවා පැමිණින්නේමය. අදමිටු අය නොපොතු ඉන්නෝය. එහෙත් දමිටු අය දෙවියන් වහන්සේ කෙරෙහි ඇති ඇදහිල්ලෙන් ජීවත් වන්නෝය. දේවචනය මෙසේය. සේට සුශ්‍රවේවා. දෙවි සමිධානන් පවසන දේට සවන් දෙන්න. දෙවි සමිධානන් පවසන දේට සවන් දෙන්න. එන්න සමිඳුන් හට ප්‍රීති ප්‍රමෝදයෙන් ගායනා කරමු. අප මිදු පත්වරන් හට ජය හඬා නගා තුති ගී ගයමු. තුති ගී ගයා එතුමන් අභිමුඛට ගමන් කරමු. එතුමන් හට ජය මංගල ගී ගයමු. දේ සමිඳුන් පවසන දේට සවන් දෙන්න. එන්න හිස නමා එතුමන් හට නමස්කාර කරමු. අපමැව සමිඳුන් අභිම දනින් වැටෙමු. එතිමානෝ අපේ දෙවිඳානෝය. අපි එතුමන්ගේ සෙනගය. එතුමානන් පෝෂණය කරන බැටළුවෝය. එතුමානන් පවසන දේට සවන් දුන්නොත් යහපත. දේ සමිඳුන් පවසන දේට සවන් දෙන්න. පාලුකරේ මස්සානම් ස්ථානයේදී සිටි දවසේදී මෙන්ම මිරිබානම් ස්ථානයේදී මෙන්ද ඔබේ සිත් දැඩි කර නොගන්න. එහිදී ඔබේ ආදි පියවරු හා මා පරිස්සා කළෝය. මාගේ ක්‍රියා දැක දැකත් මට අභියෝග කළෝය. දෙවි සමිඳුන් පවසන දෙයට සවන් දෙන්න. පාවුල තුමන් විසින් තිමෝතියස් තුමාට ඉල්ලද දෙවන හසුනෙන් උපුටාගත් කොටසකි. ඒ නිසා මාගේ හස්තාලේපණය හේතු කොටගෙන ඔබ කෙරෙහි තිබෙන දෙවියන් වහන්සේගේ දීමනාව ගිනි දැල්ලක්සේ දල්වා ගන්නා ලෙස ඔබට සිහි කරවමි. දෙවියන් වහන්සේ අපට දුන්නේ බයාදු ගතිය නොව බල සම්පන්න ප්‍රේමාන්විත හික්මුණු ආත්මානුභවය. එහෙයින් අපේ සමිධානන් වහන්සේ උදෙසා සාක්ෂි දැරීම ගැනත් උන්වහන්සේගේ සිරකරුවා වන මා ගැනත් ලැජ්ජා නොවන්න. එහෙත් දෙවියන් වහන්සේගේ බලය කෙරෙහි විශ්වාසය තබා සුභාෂ්ණ වෙනුවෙන් දුක් විඳීමේ පංගුකාරයෙක් වන්න. ඔබ මාගෙන් ලබාගත් සාරගර්භ ධර්මයේ ආදර්ශය ක්‍රිස්තුස් ජේසුස් වහන්සේගේ කෙරෙහි ඇදහිල්ලෙන් හා ප්‍රේමයෙන් යුතුව සිත්හි නිදන් කරගන්න. අපට බාර දුන් මේ අගනා දෙය අප තුල වාසය කරන ශුද්ධාත්මයන්ගේ උපකාරයෙන් ආරක්ෂා කරන්න. දේ වචනය මෙසේය. දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා. Hallelujah, 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 Hallelujah. Samidhanini kathakala menava ඔබ වහන්සේගේ මෙහෙකරුවා සවන් දී සිටි සදාතන ජීවනයේ වචන ඇත්තේ ඔබ වහන්සේ වෙතය. ස්වාමින් වහන්සේ ඔබ සමග වෙනසේක්වා. ඔබ සමග වෙනසේක්වා. සුවිශේෂක ලූක් තුමන් විසින් ලියන ලද
දේවාක්‍ය නම් මෙසේය. ස්වාමිනිය ඔබ වහන්සේට මහිමය වේවා. එවිට ප්‍රේරිතයෝ කතාකොට අපේ ඇදහිල්ල වැඩි කළ මෙනවයි සමිඳරන් වහන්සේට කීහ. සමිඳරන් වහන්සේ කතාකොට අබ ඇටයක් පමණ ඇදහිල්ල ඇතිව මේ ඇමිල්ල ගහට ඉදිරී ගොස් මුහුදේ පැලවෙවයි කියන්න හුනම් එය ඔබට කීකරුවනු ඇත. එහෙත් ඔබ අතරින් යමෙකුට සීසාන හෝ බැටලුවන් බලන හෝ දාසයෙක් සිටී නම් කෙතේ සිට ආ කල වහාම ඇවිත් කෑමට හිඳගන්න ඇයි කියන්නේෙහිද? එසේ නොව මට කෑමබීම පිළියලකොට ඇඳගෙන ලෑස්තිවී කාබී නිමවනතුරු මට උපස්ථාන කරන්න. ඉන්පසු ඔබ කන්න බොන්නැයි කියන්නේ නැද්ද? එදාසය තමාට අනකලදේ කළ බැවින් ස්වාමියා ඔහුට ස්තුති කරයිද? නැත. එසේම ඔබත් ඔබට අනකල සියල්ල කළ පසු අපි දාසයෝය. ස්තුතියක් අපට හිමි නැත. කළ යුතු දේ පමණක් අපි කළෙමිව් කියන්නේයි පදාලසේක. සමිඳරන් වහන්සේගේ සුභාරංචිය මෙසේය. ශ්‍රීසනිය ඔබ වහන්සේට ප්‍රශංසා වේවා. සුළු මොහොතකට වාඩිවන් ප්‍රියදර සහෝදර සහෝදරියනි, අද සුදු ලීවිලි පුරාම දිවෙන ප්‍රධානතම තේමාව තමයි ඇදහිල්ල ගැන. දෙවන් වහන්සේ කෙරෙහි අපගේ විශ්වාසය පිළිබඳව බලන්න. අද පළමුණ කියවීමේ හබක්කු දිවැසිවරයාගේ පොතෙන් ගත්ත කොටසෙහි ඒ දිවැසිවරයාගේ අත්දැකීමක් සටහන් වෙනවා. දිවැසිවරයා දිවෙන් වහන්සේට කන්නලව් කරනවා. ඔබ සවන් දෙන තෙක් මම කොපමණ කල් ඔබට මොර ගසන්නද? තාඩන පීඩන බලහත්කාරය මා අවටින් නැත. කලකෝලහලකම් සහ අඩදබර හැමතැනම ඇත. මේ ප්‍රශ්න ගැටළු හමුවේ දිවසිවරයා දිවන් වහන්සේට කන්ලව් කරනවා. නමුත් උන්වහන්සේ ප්‍රමාදයි උත්තර දෙන්න. මේක ඔබත් අත්දැකලා ඇති ඔබේ ජීවිතේ. ඔබ යම්කිසි ඉල්ලීමක් කරනවා, කන්ලව් කරනවා දිවන් වහන්සේට, නමුත් උන්වහන්සේ උත්තර දෙන්න ප්‍රමාදයි. බලන්න දෙවන වහන්සේ පිළිතුර මොකද්ද කියලා. දර්ශනය ලියන්න, ඒ කියවන්න පුළුවන් වන පිණිස ගල්පුවරුවල පැහැදිලි ලෙස ලියන්න. නිකන් නෙමෙයි ලියන්න කියන්නේ, ගල්පුවරුවක් අරගෙන පැහැදිලිව ලියන්න. මොකද ඒ පිළිතුරු දෙන්නට ප්‍රමාද වෙන නිසා, ඒ පොරොන්දුව ඉෂ්ට වන්නට ප්‍රමාද වෙන නිසා ගල්පුවරුවල ලියන්න කියන්නේ. පොතපතක ලිව්වොත් එහෙම ඕක බොඳ වෙලා යන නිසා. එසේ ඒ කළ යුත්තේ දර්ශනය නියම කාලය වන තෙක් පමාවන බැවිනි. ඔන්න කිව්වා පමාවන නිසා තමයි ගල්පුවරවල ලියන්න කියන්නේ. එතකොට දැන් දිවසිවරයා දිවෙන් වහන්සේගේ බලාපොරොත්තු වෙන්නේ ෂණික පිළිතුරක්. නමුත් දිවෙන් වහන්සේ ඔහුට දෙන පිළිතුර වෙනස්. මිනිසාට කාර්යයක් බාර දෙනවා දිවෙන් වහන්සේ. දර්ශනය ලියන්න, ගල්පුවරවල ලියන්න. ගල්පුවරක ලියනවා කියන එක ලේසි නැහැ. ගලක අකුරු කොටන්න ලේසිද? පොතක පතක ලියනවා වගේ ඒ අමාරු කාර්යය මිනිසාට දෙනවා. මිනිසා දෙවන් වහන්සේට මොර ගසද්දී ඔබටත් එහෙම අත්දැකීම් ඇති. යම්කිසි කරුණක් පිළිබඳව ඔබ දෙවන් වහන්සේට මොර ගසද්දී දෙවන් වහන්සේ ඔබට වෙනත් කරුණක් පවසනවා, වෙනත් දෙයක් කරන්න කියලා කියනවා, ඔබට කාර්යයක් බාර දෙනවා. ඔබේ අයදීම ඉෂ්ට කරන්නට උන්වහන්සේ ප්‍රමාද වෙන්නට පුළුවන්. බලන්න ඊළඟට කියන වචනය. එහෙත් ඒ නිෂ්ඵල නොවි වේගයෙන් ඊටවනු ඇත. මොකද්ද ඒ කියන්නේ? එකපාරක් කියන උන්වහන්සේ ප්‍රමාදයි කියලා, තවත් පිටක කියනවා ඒක වේගයෙන් ඊටවනවා කියලා. ඒට හේතුව ප්‍රේමවන්තේනි, දෙවියන් වහන්සේට අපේ එක දවසක් අවුරුදු දහසක් වගේ.
අපේ අවුරුදු දහසක් තෙන් වහන්සේට එක දවසක් වගේ. උන්වහන්සේ මේ කාලය කියන රාමුවට කොටු කරන්න බැරි දෙවි කෙනෙක්. He is beyond time and space. කාලය සහ අවකාශයට කොටු කරන්න බැහැ දෙවන් වහන්සේව. ඒ නිසා තමයි දෙක පේදුරු තුනේ අටේ කියන්නේ ස්වාමින් වහන්සේට එක දවසක් අවුරුදු දහසක් මෙන්ය. අවුරුදු දහසක් එක දවසක් මෙන්ය. උන්වහන්සේ අපේ කාලය අනුව කල්පනා කරද්දී සමහරවිට ප්‍රමාදයි වගේ. නමුත් උන්වහන්සේට ඒක ප්‍රමාදයක් නොවේ. අපේ කාලයට අනුව කල්පනා කරද්දී ඒක බොහොම ඉක්මන් වගේ. නමුත් උන්වහන්සේට ඒක ඉක්මනක් නොවේ. ප්‍රශ්නේ තියෙන්නේ අපි කල්පනා කරන්නේ අපේ කාලය සහ අවකාශය තුළ දෙවන් වහන්සේට එහෙම කාලයක් අවකාශයක් නැහැ. ඊළඟට අවසානයේ කියනවා පළවෙන කීවීමේ මේක නොවරදවාම ඉටුවනවා. එය නොවරදවාම පැමිණෙන්නේ දෙවන් වහන්සේගේ පණිවිඩය උන්වහන්සේගේ උත්තරය නොවරදවාම එනවා. ඒක ඉෂ්ට වෙනවමයි. හැබැයි අපේ කාලය තුල නොවේ. උන්වහන්සේට අවශ්‍ය වෙලාවට අදමිටු අය නොපවතිනෝය. ඒ කියන්නේ ඒක වෙනවමයි. දැන් අපි හිතනවානේ සමහර අය ඔය වැරදි කරන කුඩු ගංජා විකුණන අයතාලෙස මාළු අල්ලන හදිහුණියම් කරලා මාළු අල්ලන සමහර දීවර ජනතාව සමහර මිනිස්සු බොහොම යහමින් වැජබෙනවා. අපි හිතනවා දෙවන් වහන්සේට පේන්නේ නැහැ මේවා කියලා. බලන්න උන්වහන්සේ කියනවා අදමිටු අය නොපවතිනෝමය. කියන්නේ අදමිටු අය විනාශ වෙනවමයි. හැබැයි ඒක අපිට ඕන වෙලාවට නෙමෙයි දෙවන් වහන්සේගේ කාලය තුල ඒ සිද්ධ වෙන්නේ. එහෙත් දමිටු අය දෙවන් වහන්සේ කෙරෙහි ඇති ඇදහිල්ලෙන් ජීවත් වන්න ඔය. ඔන්න අදට ගැලපෙන වචනය. ධර්මිෂ්ඨ පුද්ගලයෝ හෝ යහපත් පුද්ගලයෝ ඔවුන් විනාශ වෙන්නේ නැහැ. දෙවන් වහන්සේ කෙරෙහි ඇදහිල්ලෙන් ඉන්නවා. ඇදහිල්ල කියන්නේ මොකද්ද? ඇදහිල්ල කියන්නේ ඉවසීමෙන් බලාපොරොත්තුවෙන් දෙවන් වහන්සේ කෙරෙහි ඉන්න එක. උන්වහන්සේ යමක් කරනතුරු ඉවසීමෙන් බලාපොරොත්තුවෙන් ඉන්න එක. ඇදහිල්ල ගැන ලස්සන වගන්ති සඳහන් වෙනවා සුදෝ ලියවිලි තුල. දෙක කොරෙන්ති පොතේ සඳහන් වෙනවා අප ජීවත් වන්නේ දැකීමෙන් නොව ඇදහීමෙන්ය. යම් යම් දේවල් දැකලා නෙමෙයි අපි ජීවත් වන්නේ, ඇදහීමෙන් ජීවත් වන්නේ. ඊළඟට හේබ්‍රෙව් 11 වෙනි පරිච්ඡේදයේ පළවෙනි වගන්ති සඳහන් වෙනවා ඇදහිල්ල වනාහි බලාපොරොත්තු වන දේ පිළිබඳ සහතිකය වේ. අදෘශ්‍යමාන දේ ගැන නිසැකකම වේ. අපි කිසියම් දෙයක් බලාපොරොත්තු වෙද්දී ඒක වෙනවාමයි කියලා අපට ලැබෙන සහතිකය තමයි ඇදහිල්ල කියන්නේ. අදෘශ්‍යමාන දේ ගැන නිසැකකම, ඒ කියන්නේ අපිට පේන්නේ නැති දේවල් ගැන සැක හැර දැනගන්න පුළුවන් ඇදහිල්ල තියෙනවා නම්. ඇදහිල්ල මා ප්‍රියදර සහෝදර සහෝදරියනි හැමෝටම නැහැ. ඇදහිල්ල දේව දීමනාවක්. ඇදහිල්ල කියන්නේ දෙවන වහන්සේගෙන් අපට ලැබෙන ත්‍යාගයක්, තිලිනයක්. ඔබ හැමෝටම ඇදහිල්ල තියෙන නිසායි අද දිව්‍ය පූජාවට ඇවිල්ලා ඉන්නේ. හැබැයි හැමෝටම නැහැ. තව කී දෙනෙක් ඇද්ද ගෙවල් වල ඇදහිල්ල නැතිව? මේ ලෝකේ කොච්චර ඇද්ද ඇදහිල්ල නැතිව? ඒ අතරින් ඔබ වාසනාවන්තයි. ඇදහිල්ල තියෙන නිසා ඔබ දෙවන් වහන්සේ කරා ඇවිල්ලා ඉන්නවා. රෝම 10 පරිච්ඡේදයේ 17 වගන්තිය සඳහන් වෙනවා ඇදහිල්ල ඇතිවන්නේ කොහොමද කියලා. ඇදහිල්ල ඇතිවන්නේ පණිවිඩය ඇසීමෙනි. දේව වචනේ අහන්න අහන්න තමයි ඇදහිල්ල කියන දීමනාව ලැබෙන්නේ.
ඔබ ඉරිද දිව්‍ය පූජාවට සම්බන්ධ වන්නේ නැතිව දේව වචනය මෙනෙහි කරන්නේ නැතිව ගෙදරට වෙලා හිටියා කියලා ඇදහිල්ල ඉබේ කඩාපත් වෙන්නේ නැහැ. ඔබ නිතර නිතර දේව වචනේ අනුසාර කරද්දී දිවෙන වහන්සේ ඒ ඇදහිල්ලේ දීමනාව ඔබට ලබා දෙනවා. අද උන්වහන්සේ ඇදහිල්ල ගැන උගන්වන්නට ලස්සන උපමාවක් භාවිතා කරනවා. උන්වහන්සේ කියනවා අබ ඇටයක් පමණ ඇදහිල්ල ඇතිව මේ ඇඹිල්ල ගහට ඉදිරී ගොස් මුහුදේ පැලවෙවයි කියන්න හුනම් ඒ ඔබට කීකරු වෙනවා. බලන්න ඇදහිල්ලට කරන්න පුළුවන් දේවල්. උන්වහන්සේ ඇයි අබ ඇටයක් ගන්නෙ? අබ ඇටයක් පුංචි හැබැයි ජීවමානයි, ජීවයක් තියෙනවා. උන්වහන්සේ තිබුණා නැත්තම් වැලි කැටයක් ගන්නට. ඇදහිල්ල ජීවමානයි, පුංචි ඇදහිල්ලක් තිබුණත් ඔබට මහා ප්‍රාතිහාර්ය කරන්න පුළුවන්. උන්වහන්සේ කියනවා ඇඹිල්ල ගහට. ඇඹිල්ල ගහක් කියන්නේ ඇඹිල්ල ගහ මුල් අතුපතර මුල් බොහොම ඈතට විහිදවනවා. ඇඹිල්ල ගහ උගුල්ලන් අමාරුයි. ඒතර ඒ වගේ ගහකට ඉදිරිලා ගිහිල්ලා කොහෙද පැලවෙන්න කියන්නේ? මුහුදේ. මුහුදේ ගහ පැල කරන එක ලේසිද? කරන්න අපහසු දේවල් ඇදහිල්ල තුළ කරන්න පුළුවන්. ඔබ දැකලා ඇති සුව කරන්න බැහැ කියලා වෛද්‍යවරු ප්‍රතිකාර නවත්වපු රෝගීන් ඇදහිල්ල තුළ සුවපත් වෙනවා අපි දැකලා තියෙනවා. වෛද්‍යවරු ඉවත දානවා සුව කරන්න බැහැ ඔබව මේ වෛද්‍ය විද්‍යාවේ. එක්තරා අත්දැකීමක් තියෙනවා මට ඉතාලියේදී. එක සහෝදරයෙක් බඩේ ලොකු ගෙඩියක් තියාගෙන ගියා ඔපරේෂන් එකට. ස්කෑන් කරලා ඒ හැම දෙයක්ම පරීක්ෂා කරලා. නමුත් ඔහු ඇදහිල්ලෙන් හිටියා. ඒ වෙනුවෙන් යාඥා කළා. ඔපරේෂන් එකට යන්න ගියාම වෛද්‍යවරු අහනවලු කොහොමේ බඩේ තිබුණ ගෙඩිය කියලා. අපුදුමාකාර අත්දැකීමක් ඒක. ඔපරේෂන් එක කරන්න අවශ්‍යුනෙත් නැහැ. ඔහු සුව වෙලා. ඇදහිල්ලෙන් ඉන්න මනුස්සයට මහා ප්‍රාතිහාර්ය කරන්න පුළුවන්. ඒ ප්‍රාතිහාර්ය කරන්නේ දිවෙන් වහන්සේමයි, ක්‍රිස්තුන් වහන්සේමයි. එනිසා අපට අද ඇදහිල්ල ගැන උගන්වන්නේ හොඳ අවස්ථාවක්. අපේ ඇදහිල්ල මොන වගේද කියලා මෙනෙහි කරලා බලන්නට. ඊළඟට මාක්තුමාගේ සුවිශේෂයේ 11 පරිච්ඡේදයේ 24 වගන්තියේ අපට ලස්සන පණිවිඩයක් දෙනවා. අපි අදහන්න ඕන කොහොමද කියලා. මේ වචන ඔබ අහලා තිනක් දන්නේ මීට කලින්. ඔබ යාඥාවෙන් අයදින කවර දෙයක් වුවද එය ඔබට ලැබුණේ යයි අදහන්න. එය ඔබට ලැබෙන්නේය. ඒ කියන්නේ ඔබ යාඥාව තුළ කිසියම් දෙයක් ඉල්ලද්දී ඒක ඔබට දැනටමත් ලැබිලා තියෙන්නේ කියලා අදහන්න. ඔබට ඒ දේ ලැබෙනවා. මේ වචන ක්‍රිස්තුන් වහන්සේගේ වචන. ඔබ යාඥා කරද්දී එහෙමද යාඥා කරන්නේ? ඔබ කිසියම් දෙයක් ඉල්ලද්දී දැනටමත් ඒක ලැබුණයි කියලා විශ්වාස කරලාද ඉල්ලන්නේ? ඔබට ඒ දේ ලැබෙනවා. ඊළඟට සුදුසු විශේෂ පාඨයේ අවසානයේ උන්වහන්සේ පැහැදිලි කරනවා මේ ඇදහිල්ල කියන දීමනාව අපිට ගොඩ ගහගන්න නෙමෙයි. ඇදහිල්ල තියෙන්නේ අපිට සශ්‍රීක වන්න නෙමෙයි, දේව සේවයේ සඳහා බව. උන්වහන්සේ ඒකටත් උපමාවක් ගන්නවා. කෙතේ සිට එන සේවකයෙක් ගෙදර ආවහම ගෙදරත් වැඩ කරන්න කියලා ස්වාමියා කියන එක තමයි සමාන ස්වභාවයේ ඒ සමාජයේ. ගෙදරත් වැඩ කරලා ඒ ස්වාමියාට අප උපස්ථාන කරලා ඊට පස්සේ තමයි අනුභව කරන්නේ සේවකයා. එතකොට ඒ සේවකයා එහෙම ස්වාමියාට අප උපස්ථාන කළා කියලා සේවකයාට ස්තුතිය කියනවද? නැහැ.
ක්‍රිස්තුස් වහන්සේ කියනවා අපිත් දෙවන වහන්සේගේ සේවය කරද්දී ස්තුතියක් බලාපොරොත්තු නොවිය යුතුයි. අපි මේ ඇදහිල්ලෙන් කරන සේවාව දෙවන වහන්සේ උදෙසා කරන්නේ ස්තුතියක් බලාපොරොත්තු නොවේ, දෙවන වහන්සේට දක්වන ආදරය නිසා කරන්නේ. ඒ නිසා උන්වහන්සේ කියන අපි දාසයෝ ස්තුතියක් අපට හිමි නැත, කළ යුතු දේ පමණක් අපි කළෙමුයි කියන්න කියලා. ඔබත් දෙවන වහන්සේ වෙනුවෙන් යමක් කළා නම් ස්තුතියක් බලාපොරොත්තු වෙන්න එපා, ප්‍රශංසාවක් බලාපොරොත්තු වෙන්න එපා. උන්වහන්සේට දිය යුතු ප්‍රශංසාව දෙන්න, මහිමය දෙන්න, ඔබ කළ යුතු දේ කළ බව සිතට ගන්න. පිතාගේ පුත්‍රයාගේත් ස්ත්‍රීන් සාන්තගේත් නාමෙන් ආමෙන්. විශ්වාස ලක්ෂණය උච්චාරණය කරමු. එකම දෙවන් වහන්සේ කෙරෙහි මම විශ්වාස කරමි. ආසා පොළවද පෙනෙන පනසියනද මව වදාන සිල් පරිපියන කෙරෙහි විශ්වාස කරමි. දෙවන් වහන්සේගේ චන්ත පුත්‍රයානන්ද එකම ස්වාමින්ද වන ජේසු ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහිද විශ්වාස කරමි. උන්වහන්සේ සෑම පුත්‍රයන්ද සමග පියාණන්ගේ ජනතුසේක උන්වහන්සේ දෙවියන්ගේ දෙවියෝද ආලෝකයේ ආලෝකයේද සැබෑ දෙවියන්ගේ සැබෑ දෙවියෝද වනසේක ජනතු නොමම ලැබ පියාණන් වහන්සේ සමග එක භවත්වයේද උන්වහන්සේ වැඩ සිටිනසේක උන්වහන්සේ හේතු කොටගෙන සියලුම මම ලැබීය. මිනිසකෝගේ සාද අපගේ මුගේ සාද උන්වහන්සේ ස්වර්ගයෙන් සවදානසේක. සුද්ධාත්ම මහසියාන භාවේ කනිවරියවන්ගේ මිනිස් බවගෙන උන්වහන්සේ මනුෂ්‍ය වූසේක. තවද උන්වහන්සේ අපෝදේ සා පොන්සිපිලා කැත්තේ පුරුසනිය සුම්ලබ මන්නේ වෙදලා විද උකුත්වී තැපත් කරන ලබුසේක. ශුදෝරී පරදි උන්වහන්සේ තුමේදා උතානුසේක. උන්වහන්සේ ස්වර්ගාරෝහණව පියනවාසී දකුණ පසෙහි වැඩසිනසේක. ජීවිත තුමමන්ද විනිශ්චය කරන්නට උන්වහන්සේ මහිමාන්විතව නැවත වඩිනසේක. උන්වහන්සේ රාජ්‍යකලවරක් නොමැත්තේය. පියන් වහන්සේගේ හා පුත්‍රයන් වහන්සේගේ හා නික්මිලින් සමිධානන්ද ජීවදායක නන්දද සුදත්තන වහන්සේ කෙරෙහිද විශ්වාස කරමි. උන්වහන්සේ පියනන්ද පුත්‍රයන්ද සමග එකම වන්දනාවත් මහිමයක් ලබනසේක. උන්වහන්සේ දිවසුන් මගින් කතා කළසේක. අපෝස්මින් පැවතෙන එකම ශුද්ධ කතුලික සභාව කෙරෙහිද විශ්වාස කරමි. පෞකමාව සඳහා එකම ප්‍රසංස්නාපනයක තිබව අදහා ගනිමි. තවද මාගින් නැවත නැගිටීමද මත් පැමිණිසදා ජීවිතයද බලාපොරොත්තු වෙමි. ආමෙන්. අපේ විශ්වාසය තුළ අපගේ පොදු අයදීම් ස්වාමීන් වහන්සේ දිරිය තමයි ආඥා කරමු. ශුද්ධ සභාව වෙනුවෙන් ආඥා කරමු. ආදර දෙවි පියාණනි, කීතු සමිදානන්ගේ අපරිමිත වූ ආදරය තුළ පෝෂණය වෙමින් තම බැටළුවන් සුරක්ෂිත කිරීම සඳහා කැපව සිටින පොදු පියාණන් හා පූජක පැවැති සංඝය ශුද්ධාත්මයානෝ වඩාත් බලගන්වන පිණිස ස්වාමිනී අප කරන ආඥා සවදානමෙනව දේශය වෙනුවෙන් ආඥා කරමු. දයාබර දෙවි පියාණනි, එදා ඔබ වහන්සේ මිනිසා වෙනුවෙන් මැවූ සුගති වෙන බඳු අපදේශය උඩු දුවන දූෂණ වංචාවලින් ගලවා නැවත ශාස්ත්‍රීය කිරීමට බලවතුන්ගේ ඥානය පහදන පිණිස ස්වාමිනී අපකරණ ආඥා අසවදාල මෙනව ළමා පරපුර වෙනුවෙන් ආඥා කරමු. දයාබර දෙවි පියාණනි, අද දින ළමා දිනයේ සතුටින් සමරන ළමා පරපුරේ බුද්ධි වර්ධනයද ශරීර ශක්තිය වැඩි කර දිනක දේශයේ ගොඩ නැගීමේ කාර්යයේ හිමිකරුවන් කරන පිණිස ස්වාමිනී අපකරණ ආඥා අසවදාල මෙනව ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙනුවෙන් ආඥා කරමු. දයාබර දෙවි පියාණනි, සමාජයේ ගොඩ නැගීමට උරදී
දැනට දිවියේ සැඳෑ සමය ගෙවන අප වයස්කත දෙමව්පියන් සහෝදර සහෝදරියන්ගේ ජීවිත සුවෙන් හා සතුටින් ගෙවීමට දෙව්මවුන්ගේ මැදහත් පිහිට ලැබෙන පිණිස ස්වාමිනී අපකරණ්‍ය ආඥා සවදාල මෙනව මොහොතක් අපි හැමෝම දෙනෙත් පියාගෙන දෑත් වැඳගෙන අපගේ පෞද්ගලික අවශ්‍යතාවන් වෙනුවෙන් දෙවිඳුන් යදිමු මෙකිට අපගේ ස්වාමීන් වන ජේසු ක්‍රිස්තුන් වහන්සේ දෙසම අපට ලැබේවා ආමෙන් පන්රුප කිරීමේ අවස්ථාව අප සතු ලෝකාග්‍රදේව ස්වාමිනි අප වහන්සේට පුදන මේ පූපේ වහන්සේගේ මහත් දයාවෙන් අප ලබා ගත් හේඳ පොළවේ සරුසරෙන් හා මනුෂ්‍යංගයේ ශ්‍රමයෙන් හා සෑදුණු හේඳ අප සඳහා ජීවනදායක භෝජනේ බවට පත්වන හේඳ ඔබ වහන්සේට ප්‍රශංසා වේවා දෙවියන් වහන්සේට සදා ප්‍රශංසා ලෝකාග්‍ර දෙවි ස්වාමිනී අප වහන්සේට පුදන මේ මිදිරස් වහන්සේගේ මහත් දයාවෙන් අප ලබා ගත් හේඳ මිදිවැලේ පළදාවෙන් හා මනුෂ්‍යංගයේ ශ්‍රමයෙන් හා සෑදුණු හේඳ අප සඳහා ආත්මික පාණ්‍ය බවට පත්වන හේඳ ඔබ වහන්සේට ප්‍රශංසා වේවා දෙවියන් වහන්සේට සදා ප්‍රශංසා වේවා සහෝදරවරුනි මාගේ සහ ඔබගේ ආගිය සිරිබල් දෙවි පියනන් වහන්සේට ප්‍රසන්න වෙන පිණිස යාඥා කරන්න. ස්වාමීන් වහන්සේගේ නාමයට ප්‍රශංසාවත් මහිමයක්වත් සදාද අපට ස්වාමීන් වහන්සේගේ අනන්ත පියාණනි ඔබ වහන්සේගේ නියමයේ අනුව අප විසින් පිළියෙල කරන ලද මේ පඬුරු පිළිගත මැනව මේ පරිශුද්ධ අභිරහස මගින් ඔබ වහන්සේ පතන සේවය අපි ඉටු කරන්නෙමු. ඔබ වහන්සේ විසින් ගලවා ගන්න ලැබුව අප තුල ඔබ අපට දානය කළ පරිශුද්ධතාවය වර්ධනය කර ගැනීමට කරුණා කළ මැනව. මේ කිත අපගේ ස්වාමින් වන ජේසු ක්‍රිස්තුන් වහන්සේ දෙසම අපට ලැබේවා. ආමෙන්. ස්වාමින් වහන්සේ ඔබ සමග වෙන සේක්වා. ඔබ සමග ඔබගේ සිත යොමු කරන්න ස්වාමීන් වහන්සේ වෙත යොමු කර සිටිමු අපගේ දිවෙන් වෙන ස්වාමින් වහන්සේට ස්තුති කරමු ඒ යෝග්‍ය උතුමද ක්‍රියාවකි පරිශුද්ධ පියාණනි සිරිබල සදාතන් දෙවි ස්වාමිනී අප ස්වාමින් වන ක්‍රිස්තුන් වහන්සේ මගින් සෑම කලෙහිද සෑම තැන්හිද අප ඔබ වහන්සේට ස්තුති පිදීම සැබවින්ම යෝග්‍ය යුතිය සාධාරණේ ගැළවීම දායකය මිනිසා කල වර්ධ ගැන අනුකම්පා කළ උන්වහන්සේ කන්‍යාවකගේ නිපදීමට කරුණා කළසේක. උන්වහන්සේ කුරුසිය මත දුක් විඳ නැසී නිත්‍ය මරණින් අප ගලවා ගත්සේක. තවද උන්වහන්සේ මරණින් උත්ථානෙ වී සදාතන ජීවිතය අපට දානය කළසේක. එයින් සුරදූත අග්‍රදූත ආදී සුරසේනා සමූහේ නිරන්තර සාදුනාදී අපගේ ගීතරාවේ දෙක් කරමින් ඔබ වහන්සේගේ මහෝත්තම භාවය අපි මෙසේ වර්ණනා කරමු. සුවිසුදය සුසුදය ලෝකග්දේ ස්වාමීන් වහන්සේ ශිෂුදය අහසත් පුරත් ඔබගේ මහිමෙන් පිරී තිබේ ස්වර්ගයේ ජය ශ්‍රී වේවා ස්වාමීන් වහන්සේගේ අමනුතුමානෝ භාග්‍යවත්ය ස්වර්ගයේ ජය ශ්‍රී වේවා එසේ ස්වාමීන් වහන්සේ සැබවින්ම සවිසුද්ධය සිනසු විසුද්ධතාවේ උල්පත ඔබ වහන්සේමය
එහින් වහන්සේගේ ආත්මයන්ගේ අනුභවයෙන් මේ පඬු පරිශුද්ධවත් කරන මේ ණය දීමු. අපේ සේ යදුනි මේ පඬු අපෝදේශ අපගේ ස්වාමීන් වහන්සේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ශ්‍රී ශරීරයත් ශ්‍රී රුධිරයත් බවට පත්වන සඳහාය. උන්වහන්සේ දුක් සහිත මරණයට සිය කැමැත්තෙන් තමන් පවරා දෙනු පෙර පූපේ රැගෙන වහන්සේට තුති පුදමින් ඒ කඩාස්ව කිය ශ්‍රාවකයන්ට දෙමින් මෙසේ වදාළසේක. ඔබ සැම මේන්ගෙන අනුභව කරන්න සැපවින්ම මේ උපදේශ පවරා දෙනු ලබන මාගේ ශරීරයයි. රාත්‍රී භෝජන වැළඳුව පසු නාන්සේ මේ කුසලාන්ද රැගෙන නැවත තුති පුදාස්ව කී ශ්‍රාවකයන්ට දෙමින් මෙසේ වදාළසේක. ඔබ සැම මේන්ගෙන පානය කරන්න සැබවින්ම මෙය අභිනව වූද අනන්ත වූද කිවිසුමේ මාගේ රුධිර කුසලාණයි. පෞකමව සඳහා බෝධේ සාද සිරි මනුෂ්‍යන් දෙසාද ඒ වගුරුන් ලබන්නේය. මා සිහි කිරීම පිණිස මෙය සිදු කරන්න. අපි විශ්වාස කරන අභිරහස ප්‍රකාශ කරමු. ස්වාමිනි ඔබවහන්සේ උපතුසේක. ස්වාමිනි ඔබවහන්සේ උත්තානුසේක. ස්වාමිනි ඔබවහන්සේ නැවතවඩිනසේක. එහෙයින් පියාණන් වහන්සේගේ මරණය දුත්තාන්ද සිහිපත් කරමින් ජීවනදායක පූපේද ගැලීම දායක කුසලාන්ද අපි ඔබවහන්සේට පුද කරමු. ඔබහම මේ සිරිබින්නබට සේවය කරන්නට සුදුසන් වශයෙන් සැලකීමගෙන අපි ඔබවහන්සේට තුති පුදමු. ක්‍රිස්තුන් වහන්සේගේ ශ්‍රී ශරීරයටත් ශ්‍රී රුධිරයටත් සහභාගී වන්නා වූ අප සැම ශුද්ධාත්මයන් විසින් එක්සත් කරනු ලබන ලෙස අපි අවනතවයිද සිටිමු. ස්වාමිනී මුල්ලේ පෙතර පවත්නා ඔබවහන්සේගේ ශුදෝ ස්වභාව සිහි කළ මැනව ෆ්‍රැන්සිස් නෙම්ජපගේ ශුදෝතුම පියානන්ද දෙව්ශ්‍රිත බැලන්ස් නෙම්ජපගේ අපොස්තුලික පරිපාලක රදගුරුතුමන්ද සකල පූජක පිරිස සමග මෙහි රැස්ස සින සම්දන ඇතුළු මෙ ස්වභාව දයාගුණෙන් පිරිපුණුවන්නට සලසනු මැනව. මේ මොහොතේ අප අතරින් වියෝ වූ හැමදෙනා උදෙසා දෙමිඳුන් යදිමු. මෙලවින්න වහන්සේ වෙත කැඳවාගත් එම දාස දාසීන් සිහි කළ මැනව ප්‍රසාද ස්නාපනයේදී පාපින නැසෙමින් වහන්සේගේ පුත්‍රයන්ගේ මරණයට සහභාගී වූ ඔවුන් උන්වහන්සේ සමග සදා ජීවිතය සඳහා නැවත නැගිටින්නට සලසනු මැනව. උත්ථානි බලාපොරොත්තු ඇතුව මීගේ අපගේ සහෝදර සහෝදරියන්ද ඔබවහන්සේගේ දනුකම්පාව කෙරෙහි විශ්වාස තබමින් නැසුණනි කුසියල්ලන්ද සිහි කර ඔබවහන්සේගේ ශ්‍රීවත මණ්ඩලයේ ආලෝකයේ වෙතට උන් පිළිගත මැනව අප සියලන් දනුකම්පා කළ මැනව. භාග්‍යවත් දෙව මාතාවන් වන කන්නි මරියාවන්ද සුදෝ ජුසේ මුනිඳුන්ද භාග්‍යවත් අපෝස්තුලවරුන්ද සෑම කාලයන් ඉම ඔබවහන්සේගේ කැමැත්ත ඉටු කරමින් දිවි ගෙවූ සුදෝ ජුසේ වාස් මුනිතුමන්ද සුදෝ තෙරේසා කන්‍යාව දතුළු සිරම ශුද්ධවන්තයන් සමග සදා ජීවනයේට සහභාගී වීමට අප සුදුසන් කළ මැනව. තවද උන් හා සමග ඔබවහන්සේට ප්‍රශංසා කිරීමටද ඔබවහන්සේගේ මහිමය වර්ණනා කිරීමටද ඔබවහන්සේගේ පුත්‍ර වූ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මගින් අපට වරම් දුන මැනව. මේ දිව්‍යාගේ උතුම් අවස්ථා සඳහා හැමෝම දැත් වැඳගමු. උන්වහන්සේ මගින්ද උන්වහන්සේ සමගද උන්වහන්සේ කෙරෙහිද සියලු බලති දෙවි පියාණනි ශුද්ධාත්මයන් හා සමග එක්වවඩවසන්නා වූ ඔබ වහන්සේට සකල ගෞරවයත් මහිමයත් සදාටම අත් වේවා. ක්‍රිස්තුන් වහන්සේ අපට ඉගෙනු ලෙසම දෙවි පියාණන් වහන්සේ අමතමු. ස්වර්ගයේ වැඩ සිටින අපගේ පියාණනි ඔබ වහන්සේගේ ශ්‍රී නාමයට ප්‍රශංසා වේවා. ඔබ වහන්සේගේ රාජ්‍ය පැමිණේවා. ඔබ වහන්සේගේ කැමැත්ත ස්වර්ගෙහි මෙන් මෙලෙවි සිටි වේවා. අපගේ දිනදා භෝජනය අද අපට දානය කළ මැනව අපට වරද කරන අයගේ වැරදි අපකමා කරන්නාක් මෙන් අපගේ වැරදිද කමා කළ මෙනව පාපවස්සවන්ට අසුවීමට
apatirinodi ahapati napamuda gatamenava swamini silu ahapati namuda gannaminda apage me jeevitha kaaleedi apata saami denimenda api aayedimu evita bahansage karunabara pihita labaniya thuru pavin midi siru karadaren surakshitavi apage gelun karwan wan jesus christun wahanse navada peminime bhagyavat apeekshawen api visennemu rajyada balida mahimeda sadata wahansege saamiba samgatha bayami maage saami wadade mi swaki sravake namata badala jesus christu swamini obahansa apage paapayan nataka obahansage sabhave vishwasa salaka obahansage kemetta paridima sabhavata saami samge daane karanna karuna kala menawa obahansa sadahatama weda sitna seeka rajya kam karana seeka ස්වාමීන් වහන්සේගේ සාමය ඔබ සමනිතරව පවතිවා ඔබ සමගද පවතිවා අපි කිනිකාට සාමය පතමු ඔබට සාමය වේවා නොයේ පවන් දේවස් වල කියන්නේ අපේ කරුණා කළ මැනව ලොයේ පවන් දේවස් වල කියන්නේ අපේ කරුණා කළ මැනව ලොයේ පවන් දේවස් වල කියන්නේ අපේ සාමය දිව්‍ය සත්ත්වසාදී වැඩ සිටින ජීවමාන ජේසු සමිඳුනි මේ මොහොතේ සක්‍රමීන්තු ආකාරයෙන් ඔබ වහන්සේව ලබා ගැනීමට දේවස්ථානයට පැමිණීමට නොහැකි අය උදෙසා අපි යාඥා කරමු ජේසු සමිඳුනි ආත්මිකාකාරයෙන් වඩිනවාසුදේ මින්න දේවාච බාලකයන් මින්න ලොවේ පව හරින තැනන් වහන්සේ මින් අද දවසේ දේව ඇදහිල්ල ගැන අපට උගන්වන ස්වාමින් වහන්සේ උන්වහන්සේගේ බොහෝජනන කැඳියම් ලත අපි හැමෝම භාග්‍යවන්තයෝය ස්වාමිනි ඔබ වහන්සේ මාගේ නිවසට වඩින්නට මම සුදුසෙක් නොෙමි. එහෙත් වචනයක් පමණක් අදාළ මැනව. එවිට මාගේ ආත්මය සුවන්නේය.
අපි යාඥා කරමු. දෙවි ස්වාමිනී අප ගලවනු ලැබූ මේ දිව්‍ය සප්‍රසාදීය භෝජනයේ මගින් අප පෝෂ්‍ය වී ක්‍රිස්තු ප්‍රේමයෙන් පුරෝන් ලැබුවාක් මෙන්ම අප වැළඳ වූ උන්වහන්සේගේ ස්වරූපය ගැනීමටද දුබල අපට වරම් දෙන මෙන් ඔබ වහන්සේගේ නවනතව ඉල්ලා සිටිමු. මේ කිත අපගේ ස්වාමීන් වන ජේසු ක්‍රිස්තුන් වහන්සේ දෙසම අපට ලැබේවා. ආමේන්. ස්වාමීන් වහන්සේ ඔබ සමග වන සේක්වා. සිළු බල දිවි මහෝත්ත මැනන් වන පියානෝද පුත්‍රයානොද ශ්‍රදහත්මයානෝද අප සිල දෙන ආශිර්වාද කර ආරක්ෂා කරන සේක්වා. යන්න සාමේ ගෙන යන්න. සමිඳුන් ජය දන් සෙවනේ එක මුතු වෙමු අපි බේරවරා මිතුරාමින් මැදෙමින් නෙරනේ බියරමු නැය නැති අස්වනු පීදෙන සරුබල ඔබ සමීනේ සමීනේ පිබිදෙන පියුමක රොන් රස වැහෙන අරුණය ඔබ සමීනේ සමීනේ කිතු සමීදුන් ජය දන් සෙවනේ එක ශබ්දනක සාන්ත කුරුස ලකුණඳිමි. සාන්ත කුරුස දෙයාලමින් අපේ සතුරන්ගේ අපකලවා දේවා අපගේ දෙවි ස්වාමිනී පිතාගේ පුත්‍රයාගේ ස්ප්‍රින්ති සාන්තුගේ නාමින් නාමින් ජේසු. ජේසු පිටයි. ජේසු පිටයි පියාණනි.